වුණාට පස්සේ ඊට පස්සේ අදන උඩ පැස්සින් භූමිය පැස්සින් භූමිය ඇතුළ බෑ. අපි මෙහි මෙහි ඉන්න වැඩබාරගෙන පලාතේම දිස්ත්‍රික්ක තුනට යනවා මේ මාතලේ සංචාරය. මේක රංගමුල්ල මහනගර සභා වේ රැසින් ශාලාවේ තමයි මේක තියෙන්නේ. ඒකට මේක අපේ සභාපතිවරුන්ගේ පස්සෙදික තමයි සාකච්ඡා කරන්නේ කතා කරන්නේ. ඒකම තියෙනවා අනුගාරතුමාගේ වැඩේ ඉවරුණාට පස්සේ ඕන දෙයක් අහන්න කතා කරන්නේ. ඒකට මේ මාධ්‍ය ආවරණයට තහනම් ප්‍රදේශයක් කළ තියෙනයි මේ ඊට රහස් මොනවාට සාකච්ඡා කරන්න තියනවාද? ඒ පිළිබඳව නම් මට වැටහීමක් නැහැ. මොකද නගරාධිපතිතුමා තමයි මේක සංවිධානය කරන්නේ. මේකේ පැහැදිලිව මේක අපේ පෞද්ගලික සාකච්ඡාවක්. එහෙම නැත්නම් රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ගේ අපි සාකච්ඡාවක්. ප්‍රශ්න තේරුම් ගැනීමේ සාකච්ඡාවක් තමයි නම් අපි මෙතන ඇති කරේ. ඒක නිසා මම හිතන්නේ කොළිතුමන්ලා කියලා ඇත්තේ මේක මාධ්‍යට අවශ්‍යතාවයක් නැහැ. මාධ්‍යට අපිට ඕන වෙලාවක ඇවිල්ලා අපිට එළියට එනකොට මාධ්‍ය පෞද්ගලික සාකච්ඡාව නම් රජයේ මුදල් රජයේ ස්ථානයක් යොදා ගැනීම හොඳ සාධාරණ නැහැ නේද? පෞද්ගලික සාකච්ඡාවක් කියන්නේ කොහොමද? පෞද්ගලික සාකච්ඡාවක් කියන්නේ මේක අපේ ප්‍රශ්න ටික හොරගන්න කරපු සාකච්ඡාවක්. හැබැයි උදේ අපිට ආරාධනා කරලා තිබ්බේ 9:00 හමාර වෙනකොට ඔබතුමා එනවා අපිට සාකච්ඡා වාර්තා කරන්න. අපිට දැනුම් දුන්නේ 9:00 හමාර. ඔව්. ආගම් පස්සේ තමයි අපි දැනගත්තේ මාධ්‍ය ආවරණයට දෙන්නේ නැහැ කියලා. ඒකට නමුත් ඔබතුමා මාධ්‍ය ඉදිරියේ ලේකම් තමයි අපිට කිව්වා ඒකට දෙන්නේ කියලා. නමුත් මේ අවස්ථාව අපිට මගහැරුවේ අපේ නගරාධිපතිතුමා සඳහන් කරා මේක අපේ ප්‍රශ්නයක් මාධ්‍ය දෙන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ දැනුවත් වීමේ අඩුපාඩුකමක් සිද්ධ වෙලා ඇති. එහෙම ඔබතුමාලාට යම්කිසි ප්‍රශ්නයක් වුණා නම් මගේ සමාව ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා. මාතරේ දිස්ත්‍රික්කයේම පළාත් පාලන ආයතන ප්‍රධානීන් තමයි රැස්වීමට එන්නේ. අයගේ ගැටලු කතා කරන්නේ. පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත් කරලා තියෙන්නේ මේ රටේ මේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉන්න මහජනතාව. ඒතොර මහජනතාවගෙන් වැටුප් ලබන අය මහජනතාව මේ තරතුරු දීපු අයට මහජනතාවට දැනගැනීමේ අයිතියක් තියෙනවා. මේ උන්දලා මේ අප්පලා මොකද ඇතුලේ කරන්නේ මෙච්චර කාලයක් කියලා. ඒත් මේ අප්පලා කරන්නේ ඒක තහනම් කරන එක. ඒක තහනම් කරපුවාම ජනතාව තේරුම් ගන්න මේ අප්පලා තවදුරටත් මේ තනතුරට එවනවද කියලා. දැන් ආවරණය කරන්නේ නැද්ද? ආවරණය කරන්නේ නැහැ. එපා කියද්දි ආවරණය කරන්න බෑනේ.